Hello, Center Life YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි ආවේ ජපනීස් ට්‍රයින් එකකට. මෙතනට සොෂුජි කියලා තමයි කියන්නේ. ඉතින් ලංකාවේ හැමතැනම පන්සල් තියනවා වගේ මෙහෙත් හැම ගමකම වගේ මේ විදිහට දේවස්ථානයක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙන විශේෂත්වය තමයි තමන්ගේ වාසනාව වෙනුවෙන් යාඥා කරන ස්ථානයක් විදිහට තමයි මෙතන ගොඩක්ම හඳුන්වන්නේ. මේ හැම දේවස්ථානයක්ම රතු කළු ගෝල්ඩ් කියන පාට තුනෙන් මික්සලා තමයි හදලා තියෙන්නේ. ජපන් භාෂාවෙන් දේවස්ථානයට කියන්නේ ජින්ජ කියලා. ඉතින් ජපන් ජාතිකයන්ගේ අවුරුද්ද තමයි ජනවාරි 1 වෙනිදා. එදාට මෙයාලා හැමෝම මේ වගේ ජින්ජ එකට යනවා. මේ සිරිතක් තමයි ජින්ජ එකට ඇතුල් වෙනකොට තමන්ගේ අත් මූණ සෝදගෙන තමයි ඇතුල් වෙන්න ඕනේ. ඉතින් හැම ජින්ජ එකකම ඇතුළු වෙද්දී මේ වගේ ස්ථානයක් හදලා තියෙනවා තමන්ට අත් දෙක සෝත ගන්න. මේ වගේ ලී හැඳි තියලා තියෙනවා ඒ විදිහට තමන්ට අත් සෝත ගන්න. ඉතින් මේ දවස්වල කොරෝනා තියෙන හින්දා අපි අත් දෙක විතරයි සෝදගත්තේ. ලංකාවේ වගේම මෙහෙත් දේවස්ථාන ඉස්සරහින් පඳුරු පෙට්ටියක් තියලා තියෙනවා. ඉතින් මෙයාලා ප්‍රේ කරන විදිය වෙනස්. ප්‍රේ කරන්න පටන් ගන්න කලින් මේ පෙට්ටියට කාසි දාලා දෙපාරක් ඔළුව නමලා දෙපාරක් අත්පුඩි ගහලා තමයි තමන්ගේ ප්‍රේ එක කරන්නේ. ඊට පස්සේ අයත් ඔළුව නමලා ඒ ප්‍රේ කරන කටයුත්ත අවසන් කරනවා. මෙතන තියෙන්නේ මේ ජින්ජකට ආපු අය ලියපු ප්‍රාර්ථනාවල්. ඉතින් මේ විදිහට මේ ලී බෝඩ් මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ ප්‍රාර්ථනාව මේ ලී බෝඩ් එකේ ලියලා එයාලා මෙතන ඉල්ලලා යනවා. Thank you.
මෙතන තියෙන්නේ යකුයෝකේ. ඉතින් ජපන් ජාතකයන් කියන විදිහට මේ යකුයෝකේ කකුමිලදී අරගෙන තමන්ගේ ළඟ එහෙම නැත්නම් තමන් නිතර යන්නේ තැනක තියාගත්තාම තමන්ට සහ තමන්ගේ පවුලේ අයට වාසනාව උදා වෙනවා කියලා තමයි මෙයාලා හිතන්නේ. ඉතින් මේ විදිහට මෙයාලා අවුරුද්දකට සැරයක් මේ විදිහට යකුයෝකේ කකුමිලදී අරගෙන තමන්ගේ පර්ස් එකේ එහෙම නැත්නම් තමන්ගේ වාහනේ තියාගෙන ඉන්නවා. මෙතන තියෙන වෙන්ඩින් මැෂින් වලින් ඔමිකුජි මිලදී ගන්න පුළුවන්. ඔමිකුජි කියලා කියන්නේ අපිට මේ දවස්වල කොහොමද අපේ වාසනාව කියලා තමයි වෙයි සටහන් වෙලා තියෙන්නේ. ඔමිකුජි එකක් යෙන් 200කට වගේ තමයි මෙතන විකුණන්න තියෙන්නේ. ඔමිකුජි එකක හැටි කොහොමද කියලා ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. මොකද මට එකක් මිලදී ගන්න අමතක වුණා. ඉතින් මේ ඔමිකුජි එකේ අපිට ගොඩක්ම හොඳ කියලා තියෙනවා නම් අපිට එක ගෙදර අරගෙන යන්න පුළුවන්ලු. එහෙමත් නැත්නම් මධ්‍යස්ථ දෙයක් නම් කියලා තියෙන්නේ ඔයාලට මේ දකුණු පැත්තෙන් පේන විදියට. එයාලා මේ ජින්ජර් කේම් එක ගැට ගහලා යනවලු තව ටිකක් ජීවිත සාර්ථක වෙන්න කියලා. එහෙනම් ආයෙත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.